සුබ දවසක් හැමෝටම අදත් එක තුලා ඉන්නේ Android Lanka YouTube channel එක අරගෙන තවත් අලුත්ම අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එකේ කතා කරන්න යන්නේ ෆෝන් එකක් යූස් කරන හැමෝටම ගොඩක්ම අදගත් වෙන දෙයක් ගැන. ඔයාලා සාමාන්‍ය ඔයාලගේ ෆෝන් එකේ storage එක පිරන වෙලාවට ඔයාගේ ෆෝන් එකේ තියෙන අදාළ නැති අනවශ්‍ය ගොඩක් පාවිච්චි කරන්න නැති app එකක් uninstall කරනවා ඇති. හැබැයි ඔයාලා normal විදිහට app එක uninstall කරනවා ඇත්තේ ගොඩක් දෙනෙක් කරන්නේ app එක touch කරගෙන ඉඳලා මේ uninstall කෙනෙකුට touch කරලා මේ app එක uninstall කරලා දානවා. එතකොට ගොඩක් අය හිතන්නේ මේ app එකට අදාළ ඉඩ ප්‍රමාණය ඔයාගේ ෆෝන් එකෙන් අයින් වෙලා ෆෝන් එකේ space එක ඉතුරු වෙනවා කියලා. හැබැයි මෙන්න මේ විදිහට uninstall කරා කියලා ඔයාගේ ෆෝන් එකෙන් ලොකු ඉඩ ප්‍රමාණයක් අයින් වෙන්නේ නැහැ. මේ app එකට අදාළ files ඔයාගේ ෆෝන් එකේ තැනක storage වෙලා තියෙනවා. ඉතින් මම අද වීඩියෝ එකේ කතා කරනවා හරියාකාරව කොහොමද app එකක් ඔයාගේ ෆෝන් එකෙන් අයින් කරගන්නේ කියලා. channel එක subscribe කරගන්න නැති කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා support එකක් දෙන්න පුළුවන්. හරි අපි යමු මේ වැඩේ කරන්න කොහොමද කියලා බලන්න. මුලින්මගේ ෆෝන් එකේ setting app එකට යන්න. මෙන්න මේ ඇතුලේ setting කියලා app එකක් තියෙනවා ෆෝන් එකෙම මෙන්න මේ app එකට යන්න. හරි මේ app එක open වුණාම මේ විදිහට ඔයාලට interface එක බලා ගන්න පුළුවන්. මේක ෆෝන් එකට වෙනස් වෙනවා. මගේ තියෙන Samsung ෆෝන් එකක්. මෙතනදී ඔයාලා ෆෝන් එකේ apps කියලා එකක් තියෙනවා. මෙන්න මේ මෙන්න මෙතන apps කියලා පෙන්වනවා. ඔයාගේ ෆෝන් එකේ මේ විදිහට app කියලා පෙන්වන්නේ නැත්තම් මෙන්න මෙතන උඩ මේ වගේ icon එකක් තියෙනවා. මේක උඩ touch කරලා මෙතන apps කියලා type කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට apps කියලා එකක් උඩින් එනවා. මෙන්න මේක උඩ touch කරගන්න. හරි මේකට ගියාට පස්සේ ඔයාගේ ෆෝන් එකේ තියෙන සම්පූර්ණම app ටික පෙන්නනවා. මෙතනදී ඔයාලා uninstall කරන්න යන app එක තෝරගන්න. ඒ කියන්නේ ඔයාලා uninstall කරන්න ඕන app එක මෙතනින් තෝරගන්න. මෙන්න මේ විදිහට ඔයාගේ ෆෝන් එකේ තියෙන සියලුම app ටික මෙතන පෙන්නනවා. ඔයාලට අවශ්‍ය app එක ඕන නම් මෙන්න මෙතනින් search කරලා ගන්නත් පුළුවන්. මම මේ විදිහට app එකක් නම search කරලා ගන්නම්. ඊට පස්සේ app එක මෙන්න මේව නමාවට පස්සේ මේක උඩම touch කරගන්න. හරි මේක උඩ touch කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. මේක මෙන්න මේ විදිහට පල්ලහැට මෙද්දි storage කියලා එකක් මෙතන බලා ගන්න පුළුවන් ඔයාලට. මෙන්න මේ storage කෙනෙකුට එකපාරට touch කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට apps data catch total කියලා බලා ගන්න පුළුවන්. මේ app කියලා තියෙන්නේ මේ MB 57 ගාන app එකේ අදාළ ඉඩ ප්‍රමාණය. ඔයාලා මං අර ඔයාලා normal විදිහට uninstall කරනවන app එක මෙන්න මේ MB 57 විතරයි ෆෝන් එකෙන් අයින් වෙන්නේ. ඉතුරු මේ MB ප්‍රමාණයම ෆෝන් එකේ files වල ඉතුරු වෙනවා. ඉතින් මං කියලා දෙන්නම් මෙන්න මේ MB 258 මාගේ ෆෝන් එකෙන් අයින් කරගන්නේ කොහොමද කියලා. ඒකට පුංචි පුංචි දෙයක් කරන්න තියෙන්නේ. මෙතන පහල තියෙනවා clear data සහ clear catch කියලා. මුලින්ම ඔයාලා මේ clear catch කියන එක උඩ එකපාරට touch කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන catch කියන එක උඩ තිබ්බ data ගාන බිඳුව වෙනවා. ඊට පස්සේ clear data කියලා එකක් තියෙනවා. මෙන්න මේ clear data කියන එක උඩ touch කරාම මෙන්න මේ විදිහට message එකක් එනවා. මෙතනදි කියන්නේ ඔයාගේ ෆෝන් එකේ මේ app එකට අදාළ සියලුම files permanently delete වෙනවා කියලා. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ database එකෙන්ම මෙන්න මේ app එකට අදාළ files ටික delete වෙනවා. මේක okay කරන්න. හරි මේක ඔපේ කරාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන data සහ catcher කියන tab එකේ සියලුම දේවල් බිඳ වුණා. ඊට පස්සේ ඔයාලට පෙන්වන්නේ මේ app එකට අදාළ data ප්‍රමාණය විතරයි. ඊට පස්සේ ඔයාලට normal විදිහට මේ app එක uninstall කරගන්න පුළුවන්. ඒකට ගන්න තියෙන මෙතනින් back වෙන්න. මෙතනින් back වෙලා ඔයාලට පෙන්වනවා පහල uninstall කියලා තියෙනවා. මෙන්න මෙතන uninstall කියලා තියෙනවා. මෙන්න මේ uninstall කියන එකට touch කරාම මෙතන app එක uninstall කරන්න කියලා අහනවා. ඊට පස්සේ මෙතනින් okay කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට app එකක් ඔයාලට සාර්ථකව ඔයාගේ phone එකෙන් uninstall කරගන්න පුළුවන්. ඔයාලා වෙනද කරන විදිහට normal විදිහට මේක uninstall කරවත් ඔයාගේ ෆෝන් එකෙන් මේ app එකට අදාළ සියලුම data ටික delete වෙන්නේ නැහැ. මේ app එකට අදාළ සමහර files ඔයාගේ ෆෝන් එකේ storage එකේ ඉතුරු වෙනවා. ඉතින් මේ මං කියලා දුන්න විදිහට ඔයාලට පුළුවන් මේ app එකට අදාළ සියලුම data ඔයාගේ ෆෝන් එකෙන් delete කරගන්න. ඒ වගේම මේකෙදි ඔයාගේ storage එක ගොඩක්ම ඉතුරු වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට නොදන්න දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඒ වගේම මේ විදිහට කරද්දි මොකක් හරි ප්‍රශ්නයක් ආව නම් පල්ලෙන් කමෙන්ට් කරන්න. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක මෙතන ඉවර කරනවා. හැමෝටම සුබ දවසක්.